අශීර්යවස්ථාවකදි දුවන එක නෙවෙයි අභියෝගයට මූණ දෙන එකයි වැදගත් කියන්නේ. ඒ හින්දා තමයි අපි මේක පුළුවන් ශ්‍රී ලංකා කියලා නම් කරලා. අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වෙනකොට ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් එකකින් www.ranil24.com කියන එකේ. මෙය ප්‍රධාන වශයෙන් අංශ පහක් තිස්සේ කල්පනා කරලා හදලා තියෙන්නේ. මේකේ වැදගත්ම දේ අනිත්‍යයට වැඩිය මේක සුරංගනා කතාවක් නෙවෙයි. මේක කරන්න බැරි දෙයක්වත් නෙවෙයි. මේකේ තියෙන සියලු දේවල් කොහොමද කරන්නේ මොන විදියටද මේක ලබා ගන්න පුළුවන් කියන එක පිළිබඳව අපි සඳහන් කරලා තියෙනවා. දෙවෙනි වැදගත්ම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම මේ අලුත් සුරංගනා කතාවක් මවලා අලුතින් කරන්න හදන දේකුත් නෙවෙයි. පසුගිය වසර දෙක තුල අපි කරපු දේවල් තවදුරටත් ඉදිරියට අරගෙන යෑමක් තමයි මේක සිද්ධ වෙන්නේ. ජීවන වියදම කොහොමද අඩු කරගන්නේ? එතුමා කල්පනා කරනවා රුපියල ශක්තිමත් කරලා ජීවන වියදම අඩු කර ගැනීමට අඩිතාලම දාන්න ඕනේ කියන එක. රැකියා නිර්මාණය කිරීම. 2020 ඉඳලා අපි දන්නවා ලංකාවේ රැකියා ක්ෂේත්‍රය ප්‍රසාරණය වුණේ නැහැ. ඇත්තටම සංකෝචනය වුණා. රැකියා නැති වුණා. ඉඳ රට යන්න වුණා. නමුත් අද ස්ථායීතාවයට ඇවිල්ලා රට ඉදිරියට යනකොට නැවත රැකියා නිර්මාණය වෙන්න උගාක් අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ ආණ්ඩුවෙත් අපි රැකියා නැවත අඩුගානේ අඩු වෙච්ච දේවල් තියෙනවා. පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු පුරව ගන්න කටයුතු කරනවා. තුන්වෙනි එක බදු බර අඩු කරන. ඇයි කොහොමද අපි ඒක කරන්නේ කියන එක ශහන් සම්සිංහ එතුමා කියයි. මේ රටේ රාජ්‍ය සේවකයාට ඔවුන්ගේ වැටුප 124 සිට 150 දක්වා වැඩි කරා. ජීවන වියදම් දර්ශකය 17800 ඉඳලා 25000 දක්වා වැඩි කරා. මේ වර්ෂ දෙක තුල වෘත්තීය සමිති රාශියක් එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබ්බා. උද්දමනයේ නැතිවෙච්ච බලපෑම නිසා ඊට සාපේක්ෂව වැටුප් වැඩිවීමක් ලබා දීමත්, ඒහා සමානව වැදගත් ඉල්ලීමක් තිබ්බා වැටුප් විෂමතාවයන් ඉවත් කරලා ඔවුන්ට රජයේ සේවයේ වැටුපක් ලබා දෙන්න කියලා. ජනාධිපතිතුමා ඒක නිකන් කරේ නැහැ. ඒකට කමිටුවක් පත් කරා. පල්ලෙහැම වැඩ කරන සේවකයෙකුට රුපියල් 5000ක් ගෙදර අරගෙන යන්න පුළුවන් වැටුප් තලයක් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පහසුකම රජයේ සේවකයාට දෙන්න පුළුවන් වුණේ කොහොමද? ක්‍රමානුකූලව අපේ බදු දැල පුළුල් කර ගැනීම සහ වඩා ක්‍රමවත් බදු පරිපාලනයක් සිදු කිරීම තුළ. ඉදිරියේදී බදු පරිපාලනය තව දුරටත් ශක්තිමත් වේවි. ඒ බදු පරිපාලනයේ ඇති කරපු කාර්යක්ෂමතාවය නිසා තමයි මේ ප්‍රතිලාභය රජයේ සේවකයාට ලබා දෙන්න පුළුවන් වුණේ. මම ඔබට අද වගකීමෙන් කියනවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැර විපක්ෂය ලබා දෙන පොරොන්දු මත ක්‍රියාත්මක වුණොත් ඒ ක්‍රියාත්මක කරන මොහොතේදීම මේ රටට ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ වැඩසටහන අහිමි වෙනවා. අතිගරු ජනාධිපතිතුමත් රජයත් අවධානය යොමු කළ තියෙනවා විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඉදිරි අවුරුදු පහ තුළ කළ යුතු කාරණා පිළිබඳව. විශේෂයෙන්ම පහුගිය අවුරුද්දකේ අපිට ආර්ථික අර්බුදය නිසා අපේ රැකියා අහිමි වුණා, බොහෝ කර්මාන්ත ශාලා වැහුණා, බොහෝ දෙනෙක්ට ආරම්භ කරගන්න නොහැකි තත්ත්වයට පත් වෙලා තිබුණේ. වැඩි අවධානයක් යොමු කළ තිබෙනවා අපේ රජයේ යටතේ ඉදිරි වසර තුළ නව රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 47 පිටුවේ තියෙනවා නව රැකියා බිහි කිරීමේ කාර්යභාරය අනුව රැකියා ලක්ෂයක් බිහි කිරීම සඳහා වැඩපිළිවෙළ. ඒ තුලින් මූලික අදියරක් බවට පත් කරගන්නවා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළින් අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යන්න බැරි වෙච්ච පවුල්වල තරුණ තරුණියන් වෙනුවෙන් රජයේ වියදමෙන් වෘත්තීය පුහුණුවත් ලබා දෙමින් විශේෂම සංචාරක සහ නිෂ්පාදන පෞද්ගලිකංශයේ කර්මාන්ත ශාලාවල ඒ සේවාවන්වල පුහුණු හදාරන අවස්ථාවලදී සේවය කිරීමටත් ඒ අවශ්‍ය රුපියල් 35000ක දීමනාවක් රජය විසින් අවුරුද්දක කාලයක් සඳහා ලබා දෙමිනුත් ඉන්පසුව උන්ට ඊට වඩා වේතනයක් ලබා ගැනීමට සහ සිර රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා ලබා දීම.